डॉलर्स दहाय के अंदर डॉलर्स पनाह पे निकाल वाट सत्ती कट मोबाइल फोन निकट दागन ऐप का खरा कोम द अर्न कराने के लिए मैं वीडियो गेम कथा करें थी इट अम तरह वाट अर्न करना पुलवांग तवत ऑपर्चुनिटीज गोडक मे वीडियो के तीन थिंक इतनी वाट आगे वेस्ट करना टाइम मेगा मुदल करना पुलवां चांस मैं संपूर्ण कीला देना मेतना मैं वाट क्यू आगे वाट डॉलर्स दहाय के अंदर डॉलर्स पनाह पे निकाल वीकली अर्न करना पुलवां चांस मैं गेनल तीयन इतनी मिस करना तो मे वीडियो හරියටම කරගන්නව කියන්නේ ඔයාට මං කියනවා වගේම හැම සතියකම අනිවාර්ය ගණක් හොයාගන්න පුළුවන්. ඉතින් සතියෙන් සතියට මේ විදිහට ඔයාට පේමන්ට් කරනවා. ඔයාට තියෙන්නේ මෙතෙන්දි පොඩි වැඩ ටිකක් කරලා පොඩ්ඩක් මහන්සි වෙන එක විතරයි. ඉතින් ඔයාගේ මහන්සිය අනුව සමහරක් කරලා ඩොලර්ස් 50කට එහා රිවෝඩ් එකක් උනත් ඔයාට ගන්න පුළුවන්. ඉතින් මම සම්පූර්ණ මේ හැම දෙයක්ම කියලා දෙන්න වීඩියෝකත් එක්ක දිගටම රැඳලා ඉන්න. ඉතින් මිස් කරගන්න එපා මේ වැඩේව අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ. මෙතෙන්දි මං කිව්වා වගේම ඔයාට හොඳ ගාණක් මේකෙන් අර්න් කරන්න පුළුවන්. ඉතින් channel එකට දැම්ම subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ එක like එකක් දාන්න කියලා මතක්. අපි බලමු කොහොමද වෙන්නේ මේ විදිහට සතියෙන් සතියේ මුදල් earn කරගන්න කියලා. ఇది మమవాట ములింకివ వగేమ మెతనది యాప్ ఎక కరహ తమై మే విద్ర ఎర్న్ కరన్న పులువం వెన్నే ఇది మే మమవాట క్యూ వగేమ మెతనది వీక్లీ వాట ఎర్న్ కరన్న పులువం వగేమ తవత్ ఆపర్చునిటీస్ తీనవా ఏ వగేమ కలిం మే యాప్ ఎక హరా రూపాయ లక్ష 6 కట అధిక ముదరక్ వాలట గెవలత్ తీనవా ఇది నేను మమ మెహమ క్యూహమ సమారక్ కట్టే మేక గెన అదురగన్నది ఇది వా సంపూర్ణం బలన్న మెతనది వాట గొడక్ లుకు అప్డేట్ టికక్ తీనవా ఇది మొకగెంద మమ మే కథా కరన్న హదన్నే ఇది మంగ అద కథా కరన్న హదన్నే సోక్రటీస్ संबंध सोक्रटीस इवागे सोक्रटीस रिजिस्टर इन गुड कट्टिया मे वीडियो के मम गुड कलुतेम मे बेदू आट कूल सुपीरियम ऑपर्चुनिटी कीरदेम सोक्रटीस के मुख मेघन हल्ला ඔයාට මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වැදගත්. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා කොහොමද මම මේ කියෝ විතර සොක්‍රටිස් ඇප් එකෙන් ඩොලර්ස් 10 කින්දර ඩොලර්ස් 50ක වීක්ලි වනින් එකට යන්නේ. ඉතින් ඊටත් අමතරව මෙතෙන්දී ඔයාට තවත් ගන්න පුළුවන් ඔපචුනිටීස් මොනවද මේ ලක්ෂ 6ක් හොයපු කතන්දරේ මොකක්ද? ඉතින් මෙන්න මේ හැම දෙයක්ම අලුතෙන් ආව කෙනෙක් ඉන්නවා නම් ඔයාට මම කියලා දෙනවා. ඉතින් මිස් කරගන්න එපා ඔයා අලුතෙන් ආව කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් සම්පූර්ණ වීඩියෝ එක බලන්න. ඉතින් මෙතනදී ඔයා පරණ කෙනෙක් නම් මම ඔයාලට කලින් කිව්වා වගේ ඔයාලට ගොඩක් අලුත් අප්ඩේට් ටිකක් තියෙනවා. ඒක නිසා සම්පූර්ණ වීඩියෝ එකත් එක්ක රැඳලා ඉන්න. ඉතින් මම දැන් ඔයාලට මුලින්ම මෙතනදී කියලා දෙන්නම් මෙන්න මේ සොක්‍රටිස් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඊට කලින් මම දැන් ඉන්නේ මෙන්න මේ සොක්‍රටිස් ලගේ ඔෆිෂල් ටෙලිග්‍රෑම් කමියුනිටි එක ඇතුලේ. ඉතින් මෙන්න මේ විදිහට මේ කමියුනිටි එකට ආවට පස්සේ මෙතනදී ඔයා පරණ කෙනෙක් නම් ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන් සොක්‍රටිස් කමියුනිටි එක ඇතුලේ මේ වෙද්දි දාලා තියෙනවා අපිට කැම්පේන් එකක්. ඉතින් මෙන්න මේ කැම්පේන් එක ගත්තාම මේක ඇම්බැසඩර් ප්‍රෝග්‍රෑම් කැම්පේන් එකක්. ඉතින් මෙන්න මේ කැම්පේන් එකේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාට පේනවා ඇති වීක්ලි ඩොලර්ස් 10 20 30 50 වගේ ගණන් වලින් earn කරන්න. ඉතින් මෙතනදී ඔයා අලුත් කෙනෙක් නම් ඔයාට තේරෙන්නේ නැත්නම් සම්පූර්ණයෙන් බලන් ඉන්න මම මේ විදිහට earn කරන්න මොනවද කරන්න ඕනේ කියලා ඔයාට කියලා දෙනවා. ඉතින් මම දන්නා මෙන්න මේ ඇම්බැසඩර් ප්‍රෝග්‍රෑම් එකේ වගේ මෙන්න මේ සොක්‍රටිස් එක්ක වැඩිපුරම එකතුලා ඉන්නේ මගේ වීඩියෝස් බලන පිරිස කියලා. ඉතින් මම ඔයාලට මේකේ මන් ට්‍රික් ටිකක් කියලා දෙනවා මෙන්න මේ කැම්පේන් එකට ඔයා කොහොමද හරියටම පාටිසිපේට් වෙන්න ඕනේ කියලා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකත් එක්ක දිගටම දිරෙන්න. ඒ වගේම අලුත් කෙනෙක් නම් ඔයාට මේ සොක්‍රටිස් ඇප් එක කරා සුපිරි ගේමක් ගහ ගන්න හැටි මම සම්පූර්ණයෙන් කියලා දෙනවා වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මෙන්න මේ සොක්‍රටිස් संपूर्ण ඉතින් ඔයා අලුත් කෙනෙක් නම් මම ඔයාලට කලිමුත් කිව්වා මේකේ රුපියල් ලක්ෂ 6ක් වගේ මාසයක් යනත් කලින් ගෙවපු කතන්දරය මම ඔන්න ඕක ගැන ඔයාලට මුලින් ඉක්මනින්ම පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ සොක්‍රටිස් කියන ඇප් එකක්. මේ සොක්‍රටිස් ඇප් එක ගත්තාම මේක web 2 + web 3 යන social media ඇප් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි පාවිච්චි කරන Facebook එක වගේම මෙතනදී blockchain වලින් power කරපු වෙනම social media එකක් විදිහට ගන්න පුළුවන් මෙන්න මේ සොක්‍රටිස් එක. ඉතින් මම ඔය කෙටියෙන්ම ඔයාලට කිව්වේ. ඉතින් මෙන්න මේ සොක්‍රටිස් එකේ අපි account එක හදාගන්නේ කොහොමද? මේ account එක හදාන වැඩ කරන් යන්නේ කොහොමද? මේ හැම දෙයක්ම
ඉස්සරහට කියන්නම්. ඉතින් පරණ කෙනෙක් නම් මම ඔයාලට කලිනුත් මතක් කරා පරණ කෙනෙක් ඉන්නවා නම් මේ කොටස වලට skip කරන්න පුළුවන්. සම්පූර්ණ skip කරලා ඔයාට ඕන වෙන කොටස සම්පූර්ණයෙන් ඉස්සරහට මම වෙනම මෙතනදී mark කරලා තියි. අන්න එතනින් එහාට ඔයාලට බලන්න පුළුවන්. එතනින් එහාට ඔයා බලන්න. ඉතින් මේ කොටස තියෙන්නේ new users ලාට නැත්තම් මෙතනදී මේ වීඩියෝ එක අලුතෙන්ම බලලා මේක පටන් ගන්න හිතන කෙනෙක්ට. ඒක නිසා ඔයා මෙතනදී අලුතෙන්ම බලලා මේක පටන් ගන්න කෙනෙක් නෙවෙයි නම් මෙතනින් ඉස්සරහ කොටස ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අලුතෙන් බලන කෙනෙක් ඉන්නවා නම් මේ Socrates කියන්නේ මම කිව්වා වගේම web 2 plus web 3 එකතු වෙලා හැදිච්ච social media එකක් විදිහට අපිට ගන්න පුළුවන්. හරි ඉතින් මෙතනදී මම ඔයාලට කිව්වා වගේ 106 කතන්දරේ මම ඔයාලට ඉක්මනට කියන්නම්. ඉතින් මේ 106 කතන්දරේ ගත්තාම මේ තියෙන්නේ මම මෙන්න මේ Socrates ලගේ official telegram එකේ මම ඔයාලට කලින්මත් මතක් කරා. ඉතින් මෙන්න මේ official telegram එකට ආවට පස්සේ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලා මෙන්න මේ community එකට campaign දීලා තියෙනවා. ඒ වගේම challenges දීලා තියෙනවා. ඒතර ඔයාලට පේනවා ඇති පළවෙනි challenge එක ඩොලර්ස් 500ක් දීලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම දීලා තියෙන ඔක්තෝබර් මාසේ ඊට පස්සේ මෙන්න මේ විදිහට තව challenge එකක් දීලා තියෙනවා. මම ටිකක් පහලට අරන් ඔයාලට පෙන්නනවා. තවත් ඩොලර්ස් 500ක් දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් මෙතන මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති. ඉතින් ඊටත් පස්සේ තව මෙයාලා දීලා තියෙනවා තවත් challenge එකක්. ඒ challenge එකට අමතරව මෙතෙන්ද active හිටපු කට්ටියටත් මෙතෙන්ද වෙනම් pool එකක් දීලා තියෙනවා. තව ඩොලර්ස් 300ක් දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ හැම එකක්ම ඔයාලට මෙයාලගේ මෙන්න මේ Telegram channel එකට ආවොත් එහෙම බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. තව ඒ දීලා තියෙනවා ඩොලර්ස් 250ක. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් ඔයාලට තව බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තවත් දීලා තියෙනවා campaign එකක්. ඉතින් මෙන්න මේ වගේ සාමාන්‍ය රුපියල් ලක්ෂ 6ක විතර මුදල් ලංකාවේ මිනිසුන්ට බෙදලා දුන්න Socrates කියලා ඇප් එකක් ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් මම ඔයාලට කිව්වා වගේ මීටත් අමතරව මම ඔයාලට කිව්වා වගේ ඩොලර්ස් 10ක ඉඳලා ඩොලර්ස් 50ක වෙනකම් weekly income එකට යන විදිය ගැනත් මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ Socrates ඇප් එක download කරලා account එකක් හදාගන්නේ කොහොමද හදාගෙන මේ විදිහට earn කරන්නේ කොහොමද කියලා දැන් මෙතනින් එහාට මම ඔයාලත් එක්ක කතා කරන්නම්. ඉතින් මුලින්ම ඔයාලට මම කිව්වා වගේම Socrates ඇප් එකේ ඔයා මෙතනදී account එකක් හදාගන්න ඕනේ අලුත් කෙනෙක් නම්. ඉතින් account එකක් හදාගන්න හැටි ගැන මම සම්පූර්ණයෙන් කියනවා. දැන් මෙතනදී අලුත් වෙලා තියෙන්නේ ගොඩක් දේවල්. ඉතින් පරණ ඔයා account එකක් හදාගත්ත ඒ account එක ඔයාලට හරියට දිගටම තියාගෙන යන්න බැරි වෙච්ච කෙනෙක් වගේ නම් ඔයාලට පුළුවන් මෙතනදී කිසිම ප්‍රශ්නයක් නැතුව අලුතෙන් account එකක් හදාගෙන හරියට දැන් වැඩ ටික කරගෙන යන්න. හරිද? ඉතින් මෙතනින් එහාට ඔයා account හදාගත්තට පස්සේ මේ account කොයිම වෙලාවකවත් delete කරන්නවත් අයින් කරන්නවත් යන්න එපා. මේ Socrates කියන project එක ගත්තාම දැනට first stage එකේ තියෙන ඒ වගේම ලංකාව ඇතුළත අලුතෙන්ම ආපු project එකක්. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකේදී කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක් ඔයාට නැහැ. ඒක මතක තියාගන්න. ඔයාට මේ ප්‍රොජෙක්ට් එක ඇතුළතදී කැම්පේන් තියෙනවා. එතනින් එහාට ගියපම වෙනම රිවෝඩ්ස් පූල් තියෙනවා. තවත් ඔයාලට ඔප්ෂුනිටීස් ගොඩක් මෙන්න මේ Socrates එක ඇතුලේ ඔයාට තියෙනවා. ඒක නිසා මිස් කරගන්න එපා. මේ වැඩේ හරියටම කරගන්න. ඉතින් මම පහල දාලා තියෙන account එකෙන් ඔයාට පුළුවන් මේ app එකේ account එකක් හදාගන්න පටන් ගන්න. ඉතින් මම මෙතනින් එහාට ඔයාට කියලා දෙන විදිහට හැම ස්ටෙප් එකක්ම follow කරලා ඔයා මේ account එක හදාගන්න. එහෙම නැති වුණොත් එහෙම ඔයාගේ account එක මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මට ඒක විසඳලා දෙන්න තියෙන chance එක නැති වෙයි. ඒක නිසා ඔයා මෙතනදී මම මෙතනින් එහාට කියලා දෙන විදිහට සම්පූර්ණයෙන්ම account එක හදාගන්න. හරි ඉතින් මම පහල දාලා තියෙන link එක ආවට පස්සේ ඔයා කෙලින්ම මෙන්න මේ වගේ තැනකට. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයාට මෙන්න මේ තියෙන register and download කියලා බටන් එකක් තියෙනවා පේනවා. ඉතින් මෙන්න මෙතන මෙන්න මේක උඩට ටච් කරන්න. ඉතින් මේ විදිහට ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනකට එන්න පුළුවන්. ඉතින් මෙතන ආවට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන email කෙනෙක් select කරලා දෙන්න. හරිද? ෆෝන් නම්බර් කෙනකින් email එකට යන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී වැඩ කරන email address එකක් මුලින්ම දෙන්න. ඊට පස්සේ මෙන්න මේ තියෙන send කියන button එකට ටච් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාට verification code එකක් එනවා. දැන් මම මෙතනදී මගේ email එක දීලා මෙතන send කෙනෙකුට ටච් කරලා verification code එක අරගෙන ඔයාලට පෙන්නන්නම්. මම verification code එක ගන්න ඇද්දි මෙන්න මේ වගේ captures එයි. ඉතින් ඔයාලට පුළුවන් මේක fill කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට මම දැන් මේක fill කරගන්නවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ verification code එකක් තමයි එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට copy කරගන්න. ඉතින් මම දැන් ඔයාලට පෙන්වන විදියට copy කරගෙන මෙතන paste කරගන්න. කරගෙන ඉවරලා ඔයාලට පුළුවන් මෙතෙන්දී register and download කියන මෙන්න මේ button එක උඩට touch කරගන්න. ඊට පස්සේ අහනවා මෙන්න මේ විදියට මෙතෙන්දී මේ code එකව confirm කරනවාද කියලා. මේක අනිවාර්යෙන් confirm කරගන්න. එතකොට මට පුළුවන් ඔයාගේ account එකේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් නැත්නම් ඔයාගේ reward වල මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාලට reward pool එක reward එකක් ලැබෙන්නත් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මෙන්න මේ ඕනම දෙයකට මට මැදිහත් වෙන්න පුළුවන්. මොකද මෙතනදී ඔයා මගේ ටීම් එකේ ඉන්න කෙනෙක්. එතකොට මගේ ටීම් එකේ ඉන්න කෙනෙක්ට මට ඕනම වෙලාවක මෙතනදී help කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් මේක මෙතනදී මෙන්න මේ විදිහට confirm කරගන්න. ඉතින් ගොඩ ඒ වැඩ ටික හරි. ඉතින් මෙතනින් එහාට ඔයාලට තියෙන්නේ මේකේ app එක Socrates app එක download කරගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේක app store එකෙන් වගේම play store එකෙන් download කරන්න. ඉතින් මෙන්න මේ විදිහට touch කරාට පස්සේ ඉතින් මෙතනදී දැන් download වෙන්න අහන්නේ APK එක. APK file එක download කරන්න ඕනේ play store එකේ තියෙනවා. ඉතින් app store එකෙන් ඕන නම් ඔයාලා download කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මම දැන් මෙතනදී play store එකෙන් මේ app එක download කරගන්න හැටි ඔයාලට පෙන්වන්නම්. ඉතින් මේ තියෙන්නේ මේ Socrates app එක. ඉතින් මේ Socrates app එක ගත්තම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේක සාමාන්‍යයෙන් 10k plus
download තියෙන app එකක්. ඒ වගේම මෙතනදී මම ඔයාලට කිව්වා වගේ මේක web 2 plus web 3 එක යන project එක. ඉතින් ඒක ගැන මම මෙතනදී ලොකුවට කියන්නේ නැහැ. මොකද මම මීට කලින් මේ Socrates ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට Socrates ගැන තව දුරටත් දැනගන්න ඕන නම් මෙයාලගේ official website වල links මම පාර comment section එකේ වගේම description එකේ දාලා තියනනම් check කරලා බලන්න මේ project එක ගැන හැම දෙයක්ම ඔයාලට දැනගන්න පුළුවන්. Socrates ගැන කොයි වගේ හොඳ project එකක්ද කියලා. ඒ වගේම ඉතින් ඒ වගේම මේ Socrates project එකට අදාළ token එකක් මේ වෙද්දි list වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මෙන්න මේ project එක බයක්ස් එකක් නැතුව කරන්න පුළුවන්. මේ app එක download වුණාට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ Socrates app එකට log වෙන්නේ, log වෙලා මේ වැටික් කරගන්න කියලා. ඉතින් ඔන්න මම මේ phone එකට මේ app එක install කරගත්ත Socrates app එක ඊට පස්සේ මෙතනදී මෙන්න මෙතන open කියන button එක touch කරලා මට මේක open කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මම දැන් මේක open කරනවා. ඉතින් මේ වගේ animations ටිකක් එක්ක open වෙයි. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් connect with Google. ඒ වගේ මෙතනදී sign up සහ login කියලා ඔයාලට මෙතනදී option එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතනදී touch කරගන්න ඕනේ මෙන්න මේ දේ sign up වගේම login කියන button එක උඩ. ඉතින් ඔයා මේ විදිහේ account එකක් හදාගෙන ඉන්න නිසා ඉතින් ඔයාට තියෙන්නේ මෙන්න මේ තියෙන button එක උඩ touch කරගන්න එක. ඉතින් මේ විදිහට touch කරගත්තට පස්සේ මෙතනදී ඔයාට ඊළඟට තියෙන්නේ ආපහු මෙන්න මේ email කියන එකට යන එක. ඊට පස්සේ ඔයාලා ලබා දෙන email එක ලබා දීලා ඔයාට ආපහු පුළුවන් මෙතනදී send කරගන්න code එක. ඉතින් දැන් මම ආපහු ඒ විදිහට මෙතනදී email එක ලබා දීලා code එක send කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට කලින් වගේම ආපහු code එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක copy කරගන්නයි තියෙන්නේ. ඉතින් මම මේ විදිහට copy කරගන්නවා. ඉතින් copy කරගෙන ආපහු අතනට paste කරගන්නවා. ඉතින් මෙතනින් ඔයා back වෙද්දී ආපහු මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබ්බොත් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට පුළුවන් අර ආපු code එක මෙතන දෙන්න. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට මේ code එක දෙනවා. ඉතින් දීලා වල මෙතනදී sign up වගේම login කියන මෙන්න මේ button එක උඩ දැන් touch කරගන්නවා. දැන් touch කරගත්තට පස්සේ මේ account එකට log වෙනවා. ඉතින් ඔන්න ඔයාට බලා ගන්න පුළුවන් log වුණාට පස්සේ ඔයාගේ Socrates account එක. ඉතින් ඔන්න අපි දැන් මෙතන Socrates එකේ account එක හදාන ඉවරයි. ඉතින් මම හිතනවා ඔයාලට මම කියලා දුන්න විදිහම ඔය account එක ගොඩක්ම ලේසියෙන් හදාගයි කියලා. ඔන්න අපි දැන් account එකක් හදාගන්න වැඩේ කරගෙන ඉවරයි. හරි ඉතින් දැන් මෙතනින් එහාට අපි කතා කරන්න හදන්නේ මේ Socrates එක ඇතුලේ ඔයාට තියෙන opportunities ගැන. ඉතින් මම මීට කලින්මුත් මේක ගැන සම්පූර්ණයෙන් කතා කරලා තිනවා. ඒක නිසා මම ගොඩක් කෙටියෙන් මෙන්න මේක ඇතුලේ තියෙන opportunities මොනවද කියලා කියන්නම්. ඉතින් අපිට මෙතනදී එකක් තමයි අපිට තියෙන මේක token airdrop. ඉතින් account එකක් හදාගත්තට පස්සේ ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ වගේ airdrop තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මෙතනදී මෙන්න මේ වගේ උඩට පල්ලෙහාට යද්දී මෙන්න මේ විදිහේ airdrop තියෙනවා. දැන් ඔයාලට මෙන්න මේ විදිහට උඩට පල්ලෙහාට යද්දී පේනවා ඇති මෙන්න මෙතන pink man කෙනෙක් දාලා තිනවා. ඒ airdrop එකක් මෙතනදී මෙයා දාලා තිනවා ships වලින් airdrop එකක්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ හරිම simple දෙයක්. මෙන්න මේ විදිහට මේකට touch කරලා මේ airdrop එකට participate වෙන එක. ඉතින් මේකට participate වෙන්න කරන්න තියෙන්නේ මෙන්න මේක යටින් comment එකක් දාන එක විතරයි. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ වගේ ඇවිල්ලා මෙතන යටින් comment එකක් දාන එක. ඉතින් දැන් මම මෙතනදී comment එකක් ඔයාලට දාලා පෙන්නන්නම්. ඉතින් මම මෙන්න මේ විදිහට comment එකක් දානවා. ඉතින් ඔන්න මේ විදිහට comment එකක් දාන එක තමයි ඔයාලට කරන්න තියෙන. ඔන්න දැන් මේ වැඩේ හරි. ඊට පස්සේ මෙතෙන්දී කියනවා මේක claim කරගන්න ඔයාගේ face verification එක කරන්න කියලා. ඉතින් ඔයාලට ඊළඟට තියෙන්නේ මෙන්න මේ විදිහට verify now දීලා මේක verify කරගන්න. ඉතින් verify කරගද්දී ඔයා අමතක කරන්න එපා. මෙතෙන්දී ඔයා glass එකක් දාන් ඉන්න එපා. ඔයා ඒ වගේම ඔයාගේ මූණ වැහෙන කිසිම දෙයක් දාන් ඉන්න එපා. ඉතින් ඒ විදිහට දාන්න නැතුව මෙතෙන්දී start දීලා මේක verify කරගන්න. ඉතින් ඔන්න දැන් මම මේකදී verify කරගන්න මේක මම ඔයාලට පෙන්නන්නේ නැහැ. මේක ගොඩක්ම සරල process එකක් තියෙනවා. ඔයාලට තියෙන්නේ ඔයාගේ මූණ පැත්තකට හරවලා ඒ වගේම සාමාන්‍යයෙන් ඔයා ඉන්න විදිහට පෙන්නලා මේක verification එක කරගන්න. ඉතින් මම ඒ කොටස ආපහු පෙන්නන්නේ නැහැ. වීඩියෝ කොටස් දික් වෙන නිසා. ඉතින් මම මෙතනින් මේ කොටස නතර කළා. ඉතින් මෙතනින් එහාට ඊටු ටික මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔන්න ඒ verification එක කම්ප්ලීට් කරා. කරාට පස්සේ මෙතනදී මෙන්න මේ විදිහට claim කියලා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේක claim කරගන්න. ඉතින් ඔන්න පේනවා ඇති දැන් මෙතනදී ඔන්න මේක claim වෙනවා. ඉතින් මේක claim වෙන්නේ මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් මට කොච්චරක් හම්බ වෙනවද. ඒ වගේම මේක claim වෙන්න කොච්චරක් වෙලා යනවද. ඒ වගේම මෙතනදී ඔයාලා පේනවා ඇති මේක claim වෙලා ඉවර වෙන්න ඔයාලා පේනවා ඇති දැන් මෙතනදී 2501 දෙනෙක් මේකට participate වෙලා තියෙනවා. ඒ වගේම මේකදී claim කරගන්න පුළුවන් වෙලා තියෙන පිරිසත් මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඊළඟට කරන්න තියෙන්නේ මෙතනදී මේ විදිහට ආවට පස්සේ මෙන්න මේ විදිහට මේක ෂෙයා බටන් එකට ටච් කරලා මේක ෂෙයා කරන එක. ඉතින් පුළුවන් තරමක් ඔයා කට්ටියට මේක ෂෙයා කරන්න. ඉතින් ෂෙයා කරලා එයාලව මේක රෙජිස්ටර් කරවන්න. ඒ කියන්නේ ඔයගේ යාළුවෝ ඉන්නවනම් එයාලව මේක ෂෙයා කරලා රෙජිස්ටර් කරවන්න. එතකොට ඔයාට මෙතනදී තව අමතර ගානකුත් මෙන්න මේ එයාඩ්‍රොප් වලින් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ තියෙන ටෝකන් එයාඩ්‍රොප් වලින් ගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න විදිහට තමයි මෙන්න මේ ටෝකන් එයාඩ්‍රොප් කරන්න තියෙන්නේ. මම ලොකුවට අපව කියන්නේ. ඉතින් මම කලින් මේක ගැන සම්පූර්ණයෙන්ම එක්ස්ප්ලেইন කරලා තිනවා කලින් වීඩියෝස් වල. හරි ඉතින් මෙතන අමතරව මේ Socrates වල අපිට chance එකක් දීලා තිනවා තව earn කරගන්න. ඉතින් ඒක තමයි මේකේ තියෙන ambassador program එකක්. මේකට apply කරොත් එහෙම ඔයාලට පුළුවන්
තව මේක හරහා ගානක් හොයාගන්න. ඉතින් කොහොමද මේ ambassador program එකට apply කරන්නේ? දැන් මම ඒක ගැන ඔයාලට කියන්න. ambassador program එක ගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී මෙන්න මේ දින ඉරිකැල තුනුන් touch කරලා මේ තියෙන මෙන්න මෙතන තියෙන ඉරිකැල තුන තියෙන්නේ. මෙන්න මේක උ touch කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනට එන්න. ඉතින් මෙතන අවිලෙවල මේ තියෙන ambassador program කියලා මෙන්න මේක උ touch කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ ambassador program එකට apply කරන්න. ඉතින් මොකක්ද මේ ambassador program එක? මේකට apply කරාම තියෙන වාසි මොනවද? ඉතින් මම දැන් ඒක ගැන කියන්නම්. ඉතින් මෙන්න මේ ambassador program එකට ඔයාලට apply කරාට පස්සේ ඔයාලට පුළුවන් monthly dollars 150ක income එකට යන්න. ඊටත් අමතරව NFTs token airdrop තවත් chances ගොඩක් මෙන්න මේ ambassador program එක ඇතුලේ ඉන්න කට්ටියට තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන ගොඩක් සරල දෙයක්. ඉතින් මම මේ පෙන්වුවා වගේ මෙතනට එන්න. ඉතින් මෙතනට available ලා ඔයාලට පුළුවන් මෙන්න මේ forum එක fill කරගන්න. ඉතින් මෙන්න මේ forum එක ඔයාලට ගොඩක්ම ලේසියෙන් fill කරගන්න පුළුවන්. ඉතින් මේ forum එක fill කරගන්න හැටි මම කෙටියෙන් කිව්වොත් එහෙම ඔයාලට මෙතනදී මුලින්ම ඔයාලට නම දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ නම අග කොටස, ඊට පස්සේ ඔයාගේ age එක, මෙතනදී ඔයාගේ age group එකක් දෙන්න ඕනේ. ඒ වගේම මෙතනදී gender එක දෙන්න තියෙනවා. එතකොට gender එක දෙද්දී ඔයා male ද female ද කියනවා, පිරිමිද ගැහැණුද කියන එක ඔයාලට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී ඔයාගේ country එක දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනට email එක දෙන්න. මෙන්න මෙතනට refer code එකක් දෙන්න ඕනේ. මෙතනදී refer code එකක් දෙද්දී මම ඔයාලට කලින් උත් මතක් කරා මේ අපිට එක team එකක් හදා ගන්න පුළුවන්. මම අපේ team එකේ link එකකුත් පහලා දාලා තියෙනවා. ඒ කියන්නේ අපිට මෙතනදී වෙනම Telegram channel එකක් මම හදලා තියෙනවා. එතකොට මෙන්න මේ channel එකට ඔයා join වෙන්න. එතකොට මෙන්න මේ channel එකට ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් આવුවොත් ඔයාලට දාන්න පුළුවන් අනිවාර්යෙන්ම. එතකොට මෙන්න මෙතනට ඔයා refer code එකට මගේ refer code එක දෙන්න පුළුවන්. එතකොට අපිට එක team එකක් විතර වැඩ කරගන්න පුළුවන්. එතකොට අන්නේ code එක මම පහලා දාලා තියන්නේ අන්නේ එක දෙන්න. ඊට පස්සේ මෙතෙන්දී ඔයාගෙන් අහනවා ඔයා student කෙනෙක්ද employee කෙනෙක්ද කියලා. මෙතනට ඔයාලට කැමති එකක් දෙන්න පුළුවන්. ඔයා student කෙනෙක් කියලා, employee කෙනෙක් නම් employee කෙනෙක් කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතනදී අහනවා ඔයා වැඩිපුරම කතා කරන language එක මොකක්ද කියලා. නැත්නම් ඔයාලට වැඩිපුරම කතා කරන්න පුළුවන් language මොනවද කියලා. එකක් නැත්නම් දෙකක් ඔයාලට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට English උත් පුළුවන්, සිංහලත් පුළුවන් නම් ඒ දෙකම දෙන්න. නැත්නම් සිංහල විතරක් නම් ඒක දෙන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතෙන්දී අහලා තියෙනවා ඔයා web3 ගැන දන්නවද කියලා. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා ඔයාලට උත්තර දෙන්න පුළුවන්. දන්නව නම් yes කියලා දෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම experience තියෙනවද කියලා අහනවා. ඉතින් ඔයාලට web3, ඒ කියන්නේ ඔයා සාමාන්‍ය web3 airdrop, ඒ කියන්නේ Telegram through තියෙන airdrop වගේ කරලා තියෙනවා නම් ඔයාලට අනිවාර්යෙන් experience තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේකට yes දෙන්න. ඊට පස්සේ මෙතනදී අහලා තියෙනවා ඔයාගේ social media account. ඉතින් මෙන්න මෙතනදී තමයි වැදගත් දෙයක් වෙන්නේ. ඉතින් මෙතනදී social media account ආවට පස්සේ දැන් ඔයා බලයි මොනවද මේ social media account. මෙතනදී ඔයා මේ apply කරන්නේ ambassador program එකකට. ambassador program එකක් ගත්තට පස්සේ ඉතින් මෙතනදී ambassador කෙනෙක් වගකීම් වෙන්නේ මෙන්න මේ project එක තව කට්ටිය අතර ගෙනියන්නේ. ඒ වගේම මෙන්න මේ project එකේ තියෙන positive side එක, ඒ වගේම මේ project එකේ තියෙන වැදගත්කම මිනිස් අතර ගෙනිය එක තමයි ambassador කෙනෙක්ගේ වගකීම් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට මෙතනදී social media account තියෙන්න ඕනේ. දැන් ඔයා බය වෙන්න එපා. ලක්ෂ ගණන් වල account තියෙන්න ඕනද නැත්නම් subscribers වල ලක්ෂ ගණන් ඉන්න ඕනද? එහෙම කිසිම දෙයක් නැහැ. ඔයාගාව සාමාන්‍ය පොඩි Facebook account එකක් තියෙනවා නම් followers ලා 100ක් 200ක් ඉන්න. ඔයා සාමාන්‍ය photo එකක් දාපුවම like 20ක් 30ක් යනවා නම් ඒ account එක හොඳටම ඇති. ඒ account එකෙන් ඔයාට මෙතනදී ambassador program එකේ approval එක ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ambassador කෙනෙක් විදිහට මේකට join වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාට මෙතනදී තියෙන්නේ ඔයාගේ තියෙන account එක. හිතමු ඔයාට Facebook account එකක් තියෙනවා, TikTok එකක් තියෙනවා, followers ලා 100ක් 200ක් ඉන්න. ඒ හොඳටම ඇති. අන්න ඒ account වල links මෙතන දෙන්න. platform එක මුලින් උඩින් දෙන්න. ඒ කියන්නේ ඔයා හිතනකම මෙතනදී මුලින් ඔයාට තියෙනවා TikTok එකක්. එතනදී TikTok කියලා මුලින් දෙන්න පුළුවන්. ඊට පස්සේ Facebook එකක් තියෙනවා නම් Facebook කියලා දෙවෙනිට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ links පිළිවෙලට දෙන්න. ඊට පස්සේ followers ලා එකතුවක් විදිහට දෙන්න. ඒ කියන්නේ ඔයා හිතනකෝ එක්ක ඉන්නවා 200ක්, අනිත් එක ඉන්නවා 200ක් කියලා. එතකොට followers ලා 400 එන්නේ. එතකොට මේ ගාන මෙතන දෙන්න පුළුවන්. ඉතින් ඒ ටික දෙන්න. ඊට පස්සේ මෙතෙන්දී අහනවා ඔයාට මෙන්න මේක සම්බන්ධව experience එකක් තියෙනවද කියලා. ඉතින් ඔයාට ඒකට පුළුවන් මෙතෙන්දී yes or no කියලා දෙන්න. ඒ කියන්නේ මෙතනදී මෙන්න මේ වගේ promotion වැඩ කරලා තියෙනවද කියන එකට තමයි මේ අහන්නේ. ඒකට ඔයාට කැමැති එකක් දෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ වගේ මෙතෙන්දී අහනවා අයියෝ මේක promote කරන්න කියලා. ඒකට ඔයාට පුළුවන් මෙතෙන්දී creative උත්තරයක් දෙන්න. මම කැමති මිනිස්සු අතර මේක ගෙනියන්න වගේ එකක් දෙන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට කැමති විදිහ එකක් දෙන්න. ඊට පස්සේ මෙතනින් අහනවා ඔයාට දවසකට කොච්චර පැය ගන්න මේ ambassador program එක වෙනුවෙන් වැය කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේකට ඔයාට ගොඩක් හොඳයි දෙන්න පුළුවන් නම් 1ක් 3ක් අතර කියන එක. ඉතින් ඊට වඩා දෙන්න පුළුවන් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේ time එකක් දෙන්න. ඊට පස්සේ මෙතනින් අහනවා ඔයා මේකෙදි මෙන්න මේ ambassador program එක promote කරන්න මොකක්ද පාවිච්චි කරන strategy එක කියලා. ඉතින් ඒකට ඔයාට පුළුවන් මගේ social media account තියෙන ඒ වගේ මට ගොඩක් යාළුවෝ පිරිසක් ඉන්නා වගේ එකක් දීලා ඒ පිරිස අතර මම මෙන්න මේක promote කරලා එයාලා හරහා තවත් පිරිසක් අතරට යවන වගේ එකක් දෙන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳ creative අදහසක් දෙන්න. ඔයාට මෙතන ඉංග්‍රීසි බෑන්න Google Translate එක use කරලා මේකට idea එක දෙන්න. එහෙම කිසිම අවුලක් නැහැ. ඊට පස්සේ අහලා තියෙනවා ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඉතින් මේක ඔයාලට හිස් තියන්න
පුළුවන් ඊට පස්සේ මෙතනින් අන්තිමේට අහනවා ඔයා කැමතිද මේකේ නායකෙක් විදිහට ඉස්සරහට ඕන නම් වැඩ කරන්න කියලා. ඉතින් මේකට අනිවාර්යෙන් yes දීලා ඔයාට පුළුවන් මේකේ join now මෙන්න මේක click කරලා මේකට join වෙන්න. ඉතින් ওই ටික තමයි මෙන්න මේ ambassador program එකට join වෙන්න කරන්න තියෙන්නේ. ඉතින් මෙතෙන්දී ambassador program එකට join වෙලා ambassador කෙනෙක් වුණොත් ඔයාට මෙතෙන්දී monthly income එකක් හම්බ වෙනවා. තව මෙතෙන්දී token හම්බ වෙනවා. ඊට අමතරව NFTs හම්බ වෙනවා. ඊට අමතරව මේ project එක තවත් stage වලින් stage වලට යද්දී ඔයාට තවත් මෙතනදී වෙන වෙනම opportunities ගන්න පුළුවන්. ඒක නිසා miss කරගන්න එපා. ඉතින් මෙන්න මේ ambassador program එකට ඔයා අනිවාර්යෙන්ම set වෙලා ඉන්න. ඉතින් එකක් මතක් කරන්න ඕනේ. ඉතින් මම ඔයාට ගෙනාව ඩොලර්ස් 10 ඉඳලා 50ක් earn කරගන්න පුළුවන් කතාවට තමයි දැන් යන්න හදන්නේ. ඉතින් මම ඔයාට කිව්ව වීඩියෝ එක මුලදී මේ කොටස ගැන තමයි මම මුලින්මත් මතක් කරේ. ඉතින් දැන් මෙතනින් එහාට මම කතා කරන්නේ මෙන්න මේ විදිහට ඩොලර්ස් 10 ඉඳලා ඩොලර්ස් 50ක් වෙනකන් සතියට කොහොමද earn කරන්නේ. ඒ වගේම මේ වෙද්දි සොක්‍රටිස් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් ඉතින් මේකට කොහොමද හරියටම participate වෙලා income එකක් ගන්න පුළුවන් වෙන්නේ කියන එක ගැන තමයි මෙතනින් එහාට කතා කරන්නේ. ඉතින් මෙතනින් එහාට skip කරන්න එපා. මේ part එකට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. මෙතනින් එහාට දැන් අපි කතා කරමු කොහොමද මම කිව්වා වගේම සතියට අපි income එකට යන්නේ කියලා. ඉතින් මේ තියෙන වීඩියෝ එක මුලදී මම ඔයාලට මතක් කරපු ඩොලර්ස් 10 ඉඳලා ඩොලර්ස් 50ක් වෙනකන් earn කරගන්න පුළුවන් ඒ වැඩේ. ඉතින් මෙතනදී ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට මේක තියෙන සොක්‍රටිස් ඔෆිෂියල් ටෙලිග්‍රෑම් එක ඇතුලේ ටෙලිග්‍රෑම් එකේ අනවුස්මන්ට් එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මේක ගැන. ඉතින් මෙන්න මේක ඔෆිෂියල් සොක්‍රටිස් එක ඇතුලේ ඉන්න ඇම්බසඩර්ස්ලා වෙනුවෙන් තියෙන ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මම ඔයාලට කලින් පෙන්නපු විදිහට ඇම්බසඩර් කෙනෙක් විදිහට ඇප්ලයි කරලා ඒක ඇප්‍රූවල් එක ඔයාලට හම්බුනාට පස්සේ ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. ඉතින් මම ඔයාලට මෙතෙන්දී කිව්ව විදිහට මම ඔයාලට මෙතෙන්දී පේනවා ඇති සාමාන්‍ය වීක්ලි ඩොලර්ස් 10 ඉඳලා ඩොලර්ස් 50 වෙනකන් earn කරගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී කරන්න මහලොකු දේවල් නැහැ. ඔයාලට පේනවා ඇති ඔයාලට තියෙනවා සොක්‍රටිස් එක ඇතුලේ පෝස්ට් දාන්න. පෝස්ට් දාද්දී LK කියන හෑෂ්ටැග් එක යූස් කරලා පෝස්ට් දාන්න ඕනේ. ඒ වගේම ඔයාලටම කියලා කමියුනිටි එකක් පොඩිවට හදාගන්න ඕනේ. එතකොට ඒ කියන්නේ ඔයා මෙතනදී එකතු කරගන්න පිරිසත් එක්ක ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ලොකුද පොඩි ප්‍රමාණයක්ද ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒතොර අපිට පුළුවන්. ඒ කියන්නේ වීඩියෝ එක බලන ඔයාටයි මටයි පුළුවන් එකතු වෙලා කමියුනිටියක් හදන්න. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මේක වෙනුවෙන්ම වෙනම කමියුනිටියක් හදනවා. ඊට පස්සේ මෙතනදී වෙනම කියලා තියෙනවා අපිට මෙතනදී පෝස්ට් දාලා ඒ වගේම වීක්ලි හොඳ පිරිසක් එකතු කරගෙන වෙලා මේකත් එක්ක ඉස්සරහට යන්න කියලා. ඉතින් මෙතනදී අපිට කරන්න තියෙන මූලිකම දේ තමයි ඒ කියන්නේ කෙටියෙන්ම ගත්තොත් එහෙම මේක සාරාංශයක් විදිහට ගත්තොත් එහෙම අපිට කරන්න තියෙන යාළුවන්ව මේකට එකතු කර. හරිද? හිතන්නකොට මෙතනදී සතියකට යාළුවෝ 25ක් Facebook එකෙන් වේවා නැත්නම් WhatsApp එකෙන් වේවා නැත්නම් එතනින් එහාට ගිහින් ඉවරලා වෙන මොකක් හරි social media එකක්. ඉතින් ඔයා ට්‍රයි කරොත් එහෙම ඔයාට ඕන TikTok එක උනත් use කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා social media ට පාවිච්චි කරලා 25 දෙනෙක් ඔයා සතියට එකතු කරගත්තොත් ඔයාට මෙතනදී ඩොලර්ස් 10ක් හම්බ වෙනවා. ඉතින් 25ක් කියන්නේ මහා ලොකු ගාණක් නෙවෙයි. දවස් 7ක් තියෙනවා ඔයාට. ඉතින් දවසකට ඔයා 5 දෙනා ගාන එකතු කරත් ඔයාට දවස් 5ක් යද්දි 25 දෙනෙක් එකතු කරන්න පුළුවන්. හරිද? එතකොට 25 දෙනෙක් ඔයා එකතු කරොත් ඔයාට සතියකට ඩොලර්ස් 10ක් හම්බ වෙනවා. ඉතින් ආවම මේ මම කියන්නේ. ඉතින් ඔයාට ඊට වඩා පුළුවන් නම් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙනම් මෙතෙන්දී පේනවා ඇති 50ක් එකතු කරොත් ඔයාට ඩොලර්ස් 20ක් දෙනවා මෙයාට. ඉතින් 50ක් එකතු කරන්න බෑ කියමුකෝ 25ක් try කරන්න පුළුවන්. ඔයා දවසකට 5 දෙනෙක්. ඉතින් ඔයා යාළුවෝ 10 දෙනෙක්ට message කරලා 5 දෙනෙක්ට මේක ගැන හරිය idea එකක් දුන්නොත් අනිවාර්යෙන් 5 දෙනෙක් මේකේ register වෙයි. මොකද මේ විදිහට 5 දෙනා ගාන එකතු කරොත් ඔයාට weekly dollars 10ක් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී හැම සතියකටම එකපාරක් payment වෙන ගමන් තමයි යන්නේ. weekly තමයි මේකේ payment update වෙන්නේ. එතකොට ඔයාට පුළුවන් මේක හරියට කරන්න පටන් ගත්තොත් game එකක් ගන්න. ඉතින් කරන්න තියෙන හරිම simple දෙයක්. ඉස්සලා Facebook එකෙන් පටන් ගන්නකෝ. Facebook එකට ගිහිල්ලා හරියට පෝස්ට් එකක් දාන්න. පෝස්ට් එක දාන්න මේ සොක්‍රටිස් කියන ප්‍රොජෙක්ට් එකේ තියෙන වැදගත්කම මොනවද කියලා. සොක්‍රටිස් එකේ තියෙන ටෝකන් එයාඩ්‍රොප්. ටෝකන් එයාඩ්‍රොප් වලින් මේ විදිහට සල්ලි හොයන්න පුළුවන්. ඉතින් හොයපු කට්ටිය ගැන දැනගන්න ඕන නම් මහලුගු තැන් වල යන්න ඕනේ. ඔයාලට පුළුවන් මේ ගෲප් එක ඇතුළට මෙන්න. ඉතින් මේක ඇතුළට අවිලෙවෙන්න මෙන්න මේ විදිහට එන්න. ඉතින් මේක ඇතුළට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ටෝකන් එයාඩ්‍රොප් ක්ලේම් කරගත්ත කට්ටිය ගැන විස්තර මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට පහලින් පහලට අරන්ගි වල බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ ටිකක් ඔයා යූස් කරන්න. යූස් කරලි වෙලා ඔයාලට පුළුවන් පෝස්ට් එකක් හදාගන්න. ඉතින් මේ විදිහට හදාගත්ත පෝස්ට් එකට ඔයාගේ link එක දාගන්න. ඊට පස්සේ ඔයා කෝඩ් එක දාගන්න. ඊට පස්සේ register වෙන විදිහ ඕන නම් මගේ එකේ part එකක් කපලා ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට අරන් ඉවරලා මේක ඔයා හරියට කරගන්න. කරගත්තොත් එහම ඔයාලට 25ක් හොයන එක මහලු ගේමක් නැහැ. 25ක් හොයාගන්න 25 දෙනෙක්ට ඩොලර්ස් 10ක් ගෙවෙනවා. ඒතර සාමාන්‍ය 50ක් හොයාගත්තොත් ඔයාලට ඩොලර්ස් 20ක් හම්බ වෙනවා. ඒත් 125කට ඩොලර්ස් 50ක් සතියකට හම්බ වෙනවා. 125ක් කියන්නේ සාමාන්‍ය දවසකට ඔයා 20කට වැඩි ගාණක් එකතු කරන්න ඕන.
ඉතින් try කරොත් 20ක් එකතු කරගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඔයා try කරොත් ඔයාට අනිවාර්යෙන් පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේ වැඩේ කරන්න ඔයාට හොඳ ගාණක් මේකෙන් හොයා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම මේක ගැනත් කියලා දුන්නා සහ idea එකකුත් මම ඔයාලට දුන්නා. ඉතින් මහන්සි වෙන්න ඕනේ අනිවාර්යෙන්. හැබැයි මහන්සි වුණොත් ඔයාට ගේමක් ගහගන්න බැරි නෑ. ඉතින් මෙතනදී මෙන්න මේ සොක්‍රටිස් එකේ මේකම කරන්න ඕනේ කියලා දෙයක් නෑ. ඔයා උඩට පල්ලෙහාට යන Facebook එකේ උඩට පල්ලෙහාට යන වෙලාව දීලා ඉවරලා මම අර කලින් පෙන්නපු token එක airdrop tick කරගත්තත් පොඩි ගාණක් දවසකට හොයා ගන්න පුළුවන්. ඉතින් මේ පොඩි ගාණ මම ඔයාලට කිව්ව විදිහටම සමහර කරාට හම්බෙන්නේ සෝල් වලින් වෙන්න පුළුවන් සමහර කරාට ඔයාලට හම්බෙන්නේ සොක්‍රටිස් වල token වලින් වෙන්න පුළුවන් සොක්‍රටිස් වල token එක ඉස්සරහට value එක වැඩි වෙන්න පුළුවන් එතකොට ඔයාගේ income එක ඕනනම් වැඩි වෙන්නත් පුළුවන් ඉතින් එන්නේ ඒ විදිහේ ගොඩක් chance තියෙන වැඩක් තමයි සොක්‍රටිස් කියන්නේ ඒක නිසා අඩුම register වෙලා මේවා කරන්න හිතෙන්නේ නැත්නම් register වෙලා හරි ඉන්න මොකද ඔයා මුල් කාලේ register වෙන කෙනෙක් නම් ඉස්සරහට එන airdrop වල එහෙම ඔයාලට ලොකු chance එකක් තියෙනවා හොඳ reward එකකට යන්න ඉතින් miss කරගන්න එපා අනිවාර්යෙන් මේ වැඩේ කරලා තියාගන්න ඉතින් මම හිතනවා මම කියලා දෙන්න ඕන හැම දෙයක්ම වගේ කියලා දුන්නා කියලා මොකක් කරා පැහැදිලි තැනක් තියෙනවා පහලින් comment එකක් දාගන්න ඉතින් ඔච්චරයි මට මේක ගැන කියන්න තියෙන්නේ ඉතින් අනිවාර්යෙන් කරන්න ඒ වගේම මේ සොක්‍රටිස් එකේ ඔයා account එකක් හදාගෙන නිකන් ඉන්න එපා පුළුවන් තරම් post දාන්න ඔයාගේ account එක reach කරන්න බලන්න මොකද ඔයාගේ account එක reach වෙනවා කියන්නේ ඉස්සරහට එනවා මෙන්න මේ වගේ campaign ඉතින් මෙන්න මේ බලා ගන්න පුළුවන් වෙන campaigns තියෙන්නේ ඉතින් කලින් ආපු campaign ඉතින් මේ වගේ තිබ්බේ අපිට අපේ account එකේ like වැඩිපුරම ගන්න comment වැඩිපුරම ගන්න ඕන ඔය වගේ දේවල් ඉතින් ඒවා ඔයාට ගන්න නම් ඔය account එක පුළුවන් තරම් reach කරන්න පුළුවන් තරම් post දාලා තියන්න හරිද ඒක නිසා account එකක් හදලා නිකන් තියන්නත් එපා ඒකත් මතක් කරන්න ඕනේ ඉතින් අනිවාර්යෙන් මම කියපු වැඩ ටික් කරගන්න ඔයාට හොඳ ගේමක් මේකෙන් ගහන්න පුළුවන්ගේ project එක තාම තියෙන්නේ first stage එකේ ඒක නිසා මම ඔයාට කිව්වා වගේ අඩුම account එක හරි ඔයා හොඳට grow කරලා තිබ්බොත් ඔයාට ඒකෙමුත් වාසියක් ගන්න පුළුවන් ඉතින් miss කරන්න නැතුව අනිවාර්යෙන් කරන්න කියලා මතක් කරන ගමන් අද video කරා සමු ගන්නවා තවත් මේ මොනි content එකෙන් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්